දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේ ඩොකියුමන්ට් එකේ බොඩි එක අපි කොහොමද කොලම් දෙකකට වෙන් කරගන්න ආකාරය කියන එක තමයි. මම ඉස්සල්ලාම කරන දේ තමයි මගේ හෝම් ටැබ් එකට ගිහිල්ලා මම show height කියන ඔප්ෂන් එක ඔන් කරලා බලනවා. මෙතන දැනට මම මෙතුවක් කරලා තියෙන දේවල් නිවැරදිව කරලා තියනවාද කියලා. උදාහරණයක් විදිහට මම අනවශ්‍ය ලෙස section breaks දීලා තියනවාද? page breaks දීලා තියනවාද? enter කිරීම කරලා තියනවාද? මෙන්න මේ දේවල් මට මෙතනින් check කරලා බලන්න පුළුවන්. එහෙනම් දැනට පේන හැටියට නම් මම කිසිදු වැරද්දක් කරලා නැහැ. මොකද document එකේ කිසිදු section break එකක් අනවශ්‍ය ලෙස enter keys press කිරීමක් අනවශ්‍ය ලෙස lines තැබීමක් මෙතන සිද්ධ කරලා නැහැ කියන එක මෙන්න මේ show height කියන option එක තුලින් අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් මම ඊළඟට කරන දේ තමයි මෙන්න මේ වගේ ස්ථානයක් select කරන මම cursor එක මගින් මෙහෙම double click කරලා මගේ cursor එක මෙන්න මේ point එක වෙත ලබා ගන්නවා. එහෙනම් මට මෙතන ඉඳන් කරන්න තියෙන්නේ මේ document එක columns දෙකකට බෙදලා වෙන් කරගන්න එක. මම ඒ නිසා කරන දේ තමයි ඉස්සලම යනවා page layout tab එකට. මේ page layout tab එකේ තියෙන option එකක් columns කියන option එක. ඇත්තට මේ columns කියන option එක click කරාට පස්සේ අපිට columns එකකට දෙකකට එහෙම නැත්නම් තුනකට මේ document එක බෙදලා වෙන් කරගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මගේ විභාග ප්‍රශ්නේ දිහා බැලුවට පස්සේ ඔයාලට තේරෙයි මෙතන ඇත්තරම කරන්න තියෙන්නේ මේ document එකේ යම් කිසි කොටසක් තමයි columns දෙකකට එනකම් බෙදන්න තියෙන්නේ. ඒ නිසා මම කරන දේ තමයි මෙතනින් more columns කියන option එක select කරනවා. මේ more columns කියන option එක select කරාට පස්සේ ඇත්තරම මම මෙතනින් select කරනවා columns දෙකයි කියලා. මේ columns දෙකයි කියලා select කරාට පස්සේ තමයි අනිවාර්යයෙන්ම මෙතන මෙන්න මේ line between කියන option එක on වෙලා තියෙන්න ඕනේ. හේතුව තමයි ඔයාලට මතක ඇති මේ රූපසටහන දිහා බලපුවාම මේ columns දෙක අතරමැද අනිවාර්යයෙන්ම මෙතන line එකක් පිහිටලා තියෙනවා. ඒ නිසා තමයි අපි මෙතන line between කියන option එක මේ විදිහට on කරගන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මේ column දෙකේ සමානාත්මතාවය පිළිබඳව ඇත්තරම මේ column දෙක එකිනෙකට සමාන වෙන්න ඕනේ. මොකද වම් පැත්තේ වගේම දකුණු පැත්තත් සමාන විය යුතුයි නිවැරදිව. ඒ නිසා මම මෙතන equal column width කියන ඔප්ෂන් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මම මෙතන මේ column එක නිවැරදිව මේ document එකේ අදාළ ස්ථානය කරා බෙදා ගත යුතුයි. ඒ හින්දා මම මෙතන මේ column එක apply to කියන ඔප්ෂන් එක සඳහා this point forward කියන ඔප්ෂන් එක පාවිච්චි කරනවා. හේතුව තමයි ළමයි මම cursor එක තියන් ඉන්න තැනට සාපේක්ෂව ඉදිරියේ තියෙන කොටස තමයි column දෙකක් බවට බෙදා වෙන්නේ යුත්තේ. ඇත්තරම මේ කොටස column එකකට අයිති වෙන්නේ නැති නිසා ඒක column එකකට මේ කොටසත් බෙදෙන්න බෑ. ඒ නිසා තමයි මම මෙතන cursor එක මෙතනින් තියලා මෙන්න මෙතන this point forward apply to this point forward කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ. එතකොට වෙන දේ තමයි අපි cursor එක තියන් ඉන්න තැන කොතනද එතනට සාපේක්ෂව ඉන් ඉදිරියට තමයි මේ කොලම් දෙක බෙදිලා වෙන්නේ. එහෙනම් මම මේ වැඩේ කරගත්තට පස්සේ ඕකේ යන්න ක්ලික් කරනවා. එහෙනම් දැන් ඇත්තරම මෙතන වෙලා තියෙන දේ තමයි මගේ ඩොකියුමන්ට් එකේ මේ සම්පූර්ණ කොටස කොලම් දෙකකට බෙදිලා තියෙනවා. හැබැයි අපිට ඕක හරියට හඳුනගන්න බැරි නිසා මේක ඔබට විභාග ප්‍රශ්නයකදී කොලම් සඳහා පාවිච්චි කරනකොට භාවිතා කරන්න පුළුවන් පොඩි ට්‍රික් එකක්. මම කරන දේ තමයි මෙන්න මේ ආකාරයෙන් enter key එක press කරමින් lines කීපයක් පහලට මේ විදියට බෙදා වෙන් කර ගන්නවා. මම ටිකක් පහලට යනකම් යනවා මේ lines ටික අරගෙන ළමයි. අපි දන්නවා මේ document එකේ තව ටිකක් ඉඩ තියෙනවා. ඒ නිසා මම ටිකක් පහලට යනවා. අපි home tab එකේ show height කියන option එක දාලා බලුවොත් මෙන්න මේ විදියට මගේ enter lines ටික පේනවා. ඒ වගේම මේ වෙන විට section break එකකුත් ලැබිලා තිනවා. මොකද මෙතනින් ඉදිරියට මම මේක columns වලට බෙදලා තියෙන නිසා. හොඳයි. ඊළඟට මම කරන දේ තමයි මේ show height කියන option එක මම ඉවත් කරලා දාලා දැන් මෙතනට එනකන් මගේ column එක නිර්මාණය විය යුතුයි. මෙතනින් ඉදිරියට නැවත මේ document එක යථා තත්ත්වයටපත් විය යුතුයි. ඒ හින්දා මම කරන දේ තමයි දැන් cursor එක මේ ස්ථානයේ තියන්න බලන්න මගේ scroll bar එක දැන් මෙන්න මේ වගේ දුරක් ගමන් කරලා තියෙන්නේ. cursor එක මේ ස්ථානයේ තියාගෙන මම නැවත page layout tab එකට ගිහිල්ලා columns කියන option එක ලබා ගන්නවා. ඇත්තටම දැන් columns දෙකකට මේක බෙදලා වෙන්නලා තියෙන්නේ. මම ගන්නවා more columns කියන option එක. more columns කියන option එක අරගෙන මම මේක 2 කියලා තියෙන option එක 1 බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ තනි column එකක් බවට පරිවර්තනය කරනවා. පරිවර්තනය කළා මෙන්න මෙතන මේ apply to කියන තැන this section නොවේ මම දානවා this point forward කියන option එක. ඒ කියන්නේ
කර්සර් එක තියෙන තැනට සාපේක්ෂව ඉන් ඉදිරියට මේක සම්පූර්ණයෙන්ම තනි කොලම් එකක් බවට පරිවර්තනය කරන්න කියලා දානවා. දාලා මම කරන දේ තමයි මෙතනින් ඕකේ යන්න ක්ලික් කරනවා. හොඳයි. ඕකේ යන්න ක්ලික් කරපු ගමන් අපි මේ ડોකියුමන්ට් එකේ ටිකක් උඩට ඇවිල්ලා බලපු ගමන් බෙන්න බලන්න මගේ මේ කොටස සහ මේ කොටස කොලම් දෙකක් බවට වෙන වෙනම පරිවර්තන වෙලා තියෙනවා. කර්සර් එක මෙන්න මේ ස්ථානයේ දක්නට ලැබෙනවා. ඇත්තරම මෙතනින් එහාට මේක කොලම් එකක් බවට පරිවර්තන වෙලා නැද්ද කියලා බලා ගන්න තියෙන ක්‍රමයේ තමයි ළමයි මම ටයිප් කරනවා equal rand rand කියන ඔප්ෂන් එක ටයිප් කළා. මම වරහණක් දාලා එක කියන ඉලක්කම ඇතුළත් කරලා මේ වරහන වහනවා. මේකේ තේරුම තමයි අපි අහඹු ලෙස පැරග්‍රාෆ් එකක් ලබා ගන්නවා මේ වර්ඩ් ડોකියුමන්ට් එක තුළට. මේක ලබා දීලා මම එන්ටර් කරාට පස්සේ බලන්න මේ පැරග්‍රාෆ් එක අර කොලම් එකට අන්තර්ගත වෙන්නේ නැහැ. එහෙනම් මේ විභාග ප්‍රශ්නයේ තියෙන විදිහට මෙන්න අපි කොලම් එකේ වම් පැත්ත සහ දකුණු පැත්ත නිසි ආකාරව බෙදා වෙන් කරගත්තා. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ කොලම් එකේ වම් පැත්ත සකස් කිරීම සහ කොලම් එකේ දකුණු පැත්ත සකස් කරගෙන යාම. ඒ නිසා ඔබ මතක තියාගන්න මේ වගේ කොලම් එකක් නිවැරදි ආකාරයෙන් බෙදා වෙන් කරනකොට මෙන්න මේ ක්‍රමවේදයේ අනුගමනය කරලා මේ කෙටි ක්‍රමයේ අනුගමනය කරලා නියමාකාරයෙන් ඉස්සල්ලාම මේ ડોකියුමන්ට් එකේ කොලම් දෙක බෙදා වෙන් කරගන්න ඔබ හොඳින් ඉගෙන ගන්න.